එතුමාගේ භාගවත් තනතුරෙන් ඉවත් වුණා මට අසනීපයක් මට දැන් කරන්න බෑ අපේ හිම නෙවෙයි දැනට සාමකාමී උද්ඝෝෂණ හැට රට පුරා එකක් තමයි ජනාධිපතිතුමා ඉල්ලාසි එතකොට රජයට බහුතරය ඇත්තටම නෑ නිලවශින් ගන්න මේ ජනාධිපති කිසිදයක් කරන්න බෑ ඒ නිසා මේක මැතිවරණයකට යන ජනාධිපතිගේ බලතල විසීපින සංශෝධන කර අඩු කරලා අර අතුරු පාලනයට බලතල වැඩි කරලා දෙන එක එයාට මේක සමනය වෙනකම් පාලනය කරන්න මගේ නම් මතේ 20කින් පුළුවන් මේක කරන්න මෙතන නඩු ඇසීමට නියමිතව තිබෙන නඩු පාගයට අහලා දෙන කිසි කෙනෙකුට ඇමතිකම් දෙන්න එපා කියලා ඒගොල්ලෝ ඉල්ලීමක් කළා වාර්ෂිකව දෙන වත්කම් බැරකම් ප්‍රකාශයේ විගණනයක් කළා විගණනයෙන් සර්ටිෆයි කරා සමහරව මෙතන ඉස්සරහට එන්න මේ ඇමතිවරේ පිටු බැඳගෙන ගදරද්ද කියන ප්‍රශ්නේ එහාට මෙහාට යනවා වර්ගද අහිංසකෙක් නම් ලේසියෙන් වැරදි කරු වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධික මේ වටදී සමහර මාධ්‍යත් වගේ කියන්නේ ආල්බන් කියලා පිළිගන්න අද දවසේදී ෆිනෑන්ස් ලෝක YouTube කාලිකාවට අද දවසේදී අපි සුවගෙන ඇවිත් තියෙනවා අපේ රටේ හිටපු දවන්ත පුද්ගලෙක්. මම ඔහු මේ විදිහට කිව්වොත් පුරා වසර 20කටත් වඩා අධික කාලයක් තුල දේශපාලන ජීවිතයෙන් වෘත්තීය වශයෙන් නීතිඥවරයෙක් ලෙසද ඉතාම අත්දැකීම් සම්භාරයක් ගොනු කරගෙන ඒ අත්දැකීම් තුළින් රටට සමාජයට සහ මේ ලෝකයට වැඩදායි දේවල් බොහෝමයක් දායාද කරපු කිසිම ආකාරයක කිසිම කැතකුණක් ගාගත නැති කෙනෙකුත් මම හිතන්නේ මම ගොඩක් දුරට නිවැරදි. ඉතින් ඒ වගේ පුද්ගලකත් මම ධාරණාවා. කොහේද මම ඔහුත් එක්ක කතා කරනකොට ගොඩක් දේවල් අපිට සමාජයට ඇත්ත ඇතිසැටින් කතා කරන්න හද පුළුවන් වෙයි කියලා ඔක්කුර්ථව අද දවසේදී මම ධාරණාවේ අපේට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජය මහතා ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව මම ඔබතුමාව මෙහෙම දෙයක් අහන්න හිතුවා. මොකද දැන් මේ වෙනකොට රටේ විශාල ජන අරගලයක් ඇවිල්ලා තියෙනවා. වෙනම ගම්මාන නිර්මාණය වෙලා ගෝඨගම්ම මහින්දගම කියන ගම්මාන නිර්මාණය ජනතාව මහා පීඩනයකින් පසු වෙන්නේ. ඉතින් මේ දේවල් තුන හැමෝම පොඩි දරුවගේ ඉඳන් ගත්තාම වැඩිහිටි වයෝ වෘද්ධ මිනිස්සු පවා කියන්නේ ගෝඨගෝ මහින්දගෝ වෙන නම් භාවිතා කරලා කියනවා. ඉතින් ඒ தත්ත්වය උඩ ඔබතුමා මේක දකින්නේ ඇත්තටම මේක මේ අවස්ථාව අරන් ජනපතිම මේ ආණ්ඩුව ෆේල්. ඒක තමයි ඔබතුමාගේ නැතේ. ඇත්ත වශයෙන්ම මම ඕක කියලා නෙමෙයි මට ඒවල් කිව්ව දින දෙකක් ඉඳපොලි මම කුඩා කාලේ ඉඳලා යනවා. දැන් ඉතින් අලුත් තැනක ඇතලත් ඉඳම ආරම්භ දෙන්නේ මම. ඒකට කිව්ව ප්‍රථමිකට වන්දි කියලාත් නෑ. ඉතින් ඒවට අපි දායක වුණා. එතෙන්ද ගිහිල්ලා මම කිව්වහම එළවලු මිල වැඩියයි. ඒකට හේතුව ඒක ගොවියන්ට පොහරන ලැබීම, කෘමිනාශක වල නාශකම් ලැබීම, ඉල්ලුම වැඩි මේ පැත්තෙන් බාණ්ඩ මිල ඉහළ යනවා. සරල ආර්ථික න්‍යායයි. මේක ප්‍රතිපල වුණේ මාව ඉවත් කළා. ඒ වශයෙන්ම මම අධ්‍යාපන රාජ්‍ය මාත්‍යංශ මම බාරගත්තු මොනවද මේ අධ්‍යාපනයේ කාලීන ප්‍රතිසංස්කරණය සිදු යුතුයි. අද ගෝල්ෆේස් භූමිය හදලාගෙන තරුණයින්ට තියෙන ප්‍රශ්නයක් ඒක. තමන්ගේ අනාගතය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. අනාගත පිළිබඳ දැක්මක් තියාගන්න බෑ. විදේශගත වෙන්න බෑ ශිෂ්‍යෙකුට අධ්‍යාපනය ලබන්න මුදල් තියෙනවනම්. ගිය ශිෂ්‍යයින්ට මුදල් ලවා ගන්න බැරුව දෙමව්පියෝ ලත වෙනවා. සමස්ත ආර්ථිකයෙන් ඉතාම කෙටි කාලයක් තුල මෙවැනි තත්ත්වයකට පත්වීමට වගකීතු ඔයාට යන්නේ කියන එක තමයි ඔය කියන්නේ. ඉතින් ඒක ඇයි ඒගොල්ලෝ තාමත් නොයා ඉන්නේ මෙට්‍රික් හඳනගල. ඒක බලය පිළිබඳ ප්‍රශ්නයක්නේ. සාමාන්‍යයෙන් බලය ලැබෙන අය බලය අතහරින්න ලෑස්ති. දැන් හොඳ උදාහරණයක්. එහෙම වෙන්නේ නැහැ ලෝක රටවල. දැන් ස්විචෝ අබේ ජපානයේ අගමැතිතුමා මට මං එතුමාව එහෙම මුණ ගැහිලා තියෙනවා. මට ජපානයේ ලැබුණු ජාත්‍යන්තර සම්මානයක් තියෙන 2018 වර්ෂයේදී. එතකොට එම්පරස් පැලස් එකේදී සාමාන්‍යයෙන් යන්න බෑ දෙන්න කාටවත් රාජිනාගින්න. හැබැයි මියාසාවට මට යන්න පුළුවන් කම නෙවෙයි. එතුමා තමයි මට සම්මානය දුන්නේ. එතකොට එතුමා දෙපාරක් බලයට දෙවෙනි සැරේ ඉන්නවා එතුමාට අසනීපත් වෙනවා. එතුමා දිගාගමත් අනුතුරෙන් ඉවත් වුණා මට අසනීපයි මට දැන් කරන්න බෑ කියලා. අපේ හිම නෙවෙයි අපේ ඉතිහාසය ගන්නකොට එහෙම වුණේ නෑ. ඒ නිසා දැන් අපිට කවදා හරි දවසක මේ සිරු දෙය අතහැරලා යන්න වෙනවා. අපි කවුරුත් අමරණීය නෑ. හැබැයි මේ සමහර කණ්ඩායම් හිතනවා ඒගොල්ලෝ අමරණීය නෑ. කවදාවත් නෑ. කවදාවත් වෙනස් වෙන්නේ හැබැයි ලෝකේ වෙනස් කරන්න දෙන්නේ නැත්නම් ඒ හඳ අද ජනතාවගේ ඔබ කිව්වා හැම ක්ෂේත්‍රයකින්ම ඇවිල්ලා තියෙනවා ගොවි කම්කරු සංඝයා වහන්සේලා පූජක පක්ෂයේ තරුණ මහලු මේ හැමෝම එක මතයකට ඇවිල්ලා තියෙනවා ඒ විතරක් නෙවෙයි එතන විශාල කේන්ද්‍රයක් තියෙනවා වෛරයක් තියෙනවා ඉතින් මේක දැනට සාමකාමී උද්ඝෝෂණ හැටර රට පුරා හැබැයි මතක තියාගන්න මේක නිසිලස කළමනාකරණය නොකළොත් මට මතක 71 මට යන්තම් මතකයි මම තුර පාසල් ඊට පස්සේ 88 අසලම හොඳට මතකයි මොකද මම කොළඹ මහාධිකරණයේ තරුණයෝ දහස් ගාණක් වෙනුවෙන් නඩුවලට පෙනී කියලා. ඒ ඉදහස් වෙච්ච අය සමහර දේශපාලන පක්ෂවල තාම ඉහළ තනතුරු ධර්මම කියන්නේ නැහැ. ඒ අය එක දන්නවා. ඒ මොකද ඒ අත්දැකීම අපිට තියෙනවා.
ඉතින් ඒ එවැනි තත්වයකට අපි නොයා යුතුයි. අවුරුදු 28ක යුද්ධයක් තුමන උතුරු නැගෙනහිර. ඒවට යටත්ව තමයි මේ හැම එකම ඉන්නේ. 71 මේ පිටවෙන් නැගිටීමක් තිබුණා. ඒක මර්ධනය වුණා. අපෝ ඊට වඩා වැඩි වේගයකින් අවාස 89. දැන් වෙනස් වුණවරකින් මේ තත්වය ඇවිල්ලා තියෙනවා. මේක වයලන්ස් වලට, ඒ කියන්නේ ප්‍රචණ්ඩකාරීත්වයට නොගින් ඊට මෙහෙම පාත්වාගෙන යෑම මම හිතනවා විශාල සහනයක් වෙනතේ ජනතාවට. අපි මේ සිළු දෙනා මතක තියාගන්න. විදේශ විනිමය අර්බුදය විසඳන්න නැතුව කිසිම කෙනෙකුට මේක විසඳන්න බෑ. විදේශ විනිමය විසඳන්න නම් ක්ෂණිකව මාසයක් සති දෙකක් ඇතුළත ඩොලර් බිලියන අඩුම් වශයෙන් දෙකක් අපිට මුදල් වශයෙන් ඕනේ. ඊට පස්සේ මුල්‍ය අරමුදලින් 3-4 අතර ගන්න බලාපොරොත්තු වෙනවා. තවත් ආදාහයෙන් රටවල් ආයතනත් එක්ක අපේ ඩොලර් සංචිතයෙන් ඩොලර් බිලියන 5න් යහට වැටෙනවා. එතකොට තමයි මේ ඩොලරට හිමීට පල්ලයට පල්ලයට ඇවිල්ලා 203 පල්ලයට එන්නේ. එතකොට වහානෙන බාණ්ඩවල බිල පාලය යනවා. අපිට ණයවල ලිපි උත් කරගන්න පුළුවන් වෙනවා. ලෝකයේ අපේ බැංකු පිළිගන්නවා. මෙන්න මේ තියුණු මේක සියුම දේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍යයෙන් නොතේරෙන විදේශ විනිමය අර්බුදේ තව බරපතල ලෙසම ඊට වඩා රජයේ ආදායම අඩු කරගත්ත නිසා වෙන්න අද රජයේ සේවකෙන්ට පඩි ගෙවන්න බෑ. මුදල් නෝට්ටුවක් ජුවනකට ඇවිත් එන මේ මේ මුල්‍ය කල්පනා කරන්න වග කියන්නේ කවුද? පෞකින් රජ මුදල් රජු මුදල් ඇමතිවරයා බණ්ඩාගාර ලේකම් අධිපතිව දෙන්නේ හිටියා මේ අය ඊළඟට විධායක පාර්ලිමේන්තුවේ දෙසුසු පාඩම යෝජනා තිබ්බට දැන් විපක්ෂයේ ඉන්නවනේ. විපක්ෂ නායකතුමා ඉන්නවා, අනුදිසා නායකයෙක් ඉන්නවා, දඬු දොස්සුන් පක්ෂවල ඉන්නවා. විපක්ෂෙත් දැන් ඉන්නේ ගිහිල්ලා වාඩිල මන්ත්‍රීවරු හැටබැයි විධායක තීන්දුව ගන්න ඇතයි මේක තියෙන්නේ. ඔය බැලු බැලමට පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ තියෙන නීති සම්පාදනය කරා. හැබැයි දැන් ඔය අරගලේ ඉන්න කට්ටිය කතා කරොත් මොකද එතන කට්ටියත් කතා කරන ගොඩක් ළඟ ඒගොල්ලෝ කියන්නේ අපිට ඔය 225 මෙපා. මොකද 225 තුල ඒගොල්ලන්ගේ යම්කිසි යෝජනාවලියක් තියෙනවා. මම හිතන්නේ මම ඔබතුමත් එක්ක ඒ ගැන කෙටියෙන් කතා කරන්න හිතුවා. අම් බොහොම හොඳයි. ඔය මේ ප්‍රශ්නේ ගත්ත එක ඒක මම ඔබට කිව්වා 225 මෙපා කියන්නේ හේතුවක් තියෙනවා. මොකද රූපරාමයෙන් දකින්නේ මේ කිසි වල්පල් වැඩගමකට නැති දේවල් කතා කරන්න නිසා. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ගත්ත පෙන්සන් බැලුවොත් කොයිතරම් දක්ෂ කතකෙව. කොයිතරම් විග්‍රහාත්මකව කරුණු පිළිබඳව ඒ කාලේ පිට ප්‍රසාද වෙනවද වෙනස්? ඒව පිළිබඳව තර්ක කළා වාද කළාද කියන එක පේනවා. අද එහෙම හන්සඩ් කරන් බලන්න දෙයක් නැහැ. අපිට බොහොම අමාරුවෙන් තමයි කතාවක් ගන්න වෙන්නේ. ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ඉතින් එතුවාගේ ප්‍රේමනාප පුද්ද වැඩිම අවස්ථාවලදී මේක බැලුවම පේනවා. දැන් ඔබ කියපු ඔය භූමිය විශේෂයෙන්ම ගාලු මුද්‍ර පිටියේ දැන් දින මම හිතන්නේ 21ක් අද වෙනකොට 21ක් වෙනවා. 21 22ක් වෙනවා අද වෙනකොට. එතකොට මෙතන විවිධ නම් වලින් කියන මේ මෙතන මම දකින්න හැට මෙහායේදී අදහස කරුණු කීපයක් එකක් තමයි ජනාධිපතිතුමා ඉල්ලාසු. දැන් ඉල්ලාසීම කියන එක බලපෑම මත සිදු වෙනවා මිසක් ඉල්ලාස් වෙන්නේ නැහැ නේ කෙනෙක්. එහෙම නැත්නම් ඊළඟ විකල්පේ තියෙන්නේ අපික වැඩ කරන ව්‍යවස්ථාරාමුව තුල නීතිය තුල. එතකොට ව්‍යවස්ථාරාමුව තුල ජනාධිපතිවරයෙක් ඉවත් කරනවා නම් ඒක තාම දුෂ්කර කාර්යයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට එහෙම වෙන්නේ ඒක උනේ නැහැ. තුනෙන් දෙකට අධ්‍යයක් අවශ්‍ය වෙනවා. කතා නැගතුමා යෝජනාව පිළිගන්න වෙනවාමයි තුනෙන් දෙකක් අත්සන් කරලා භාගයක් අත්සන් කරලා දුන්නොත් අභිමතය තියෙනවා. එතකොට මේ තුනෙන් දෙකෙන් කරුණු ඉදිරිපත් කළා ඒක පිළිබඳව තුනෙන් දෙකේ යෝජනාව සම්මත කළා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය මතයත් එහෙමම ආවොත් නැවත තුනෙන් දෙකෙන් සම්මත කරනකන් ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න බෑ. මේ පාර්ලිමේන්තුව ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී 149ක් ඉන්නවා. අර විපක්ෂයේ 10න් දැන් 8ක් සහය තිබෙන 3ක් නැහැ දැන්. ඒ තින පත් ඊළඟට පාර්ලිමේන්තුව තුල පොදු වෙන පෙරමුණේ හිටපු ඒ ලකුණෙන් තරම් කළා වූ විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් සහ මන්ත්‍රීවරු 50කට ආසන සංඛ්‍යාවක් දැන් ඉවත් වෙලා තියෙනවා. ඒක රජයට බහුතරය ඇත්තටම නැහැ නිල වශයෙන් ගණන් ගත්තොත්. ඒ විදිහට ගත්තොත් එයා කොහොමද 46කට අන්දී නැහැ. ඒ පැත්ත. ඒ වෙනම. ඒක තමයි පාර්ලිමේන්තුවේ තත්ත්වය. ඒ නිසා පාර්ලිමේන්තුවේ මේකට විසඳුමක් සොයන එක ලේසි නැහැ ජනාධිපති ඉවත් කිරීම. ඊළඟට රටක සාමාන්‍යයෙන් දැන් අපි ඉස්සරහ හිටියා ආණ්ඩුකාරවරු රජිනගේ නියුවිතෙන්ද අග්‍රාණ්ඩුකාරයට ආණ්ඩුකාරය කියලා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව විසුරුවල බාරකාර ආණ්ඩුවක් හදනකොට ඒ බලය යන්නේ ආණ්ඩුකාරය. ආණ්ඩුකාරය තමයි ඒක පාලනය කරන නිලධාරියෙක්. මාස 3ක් හෝ 7ක්. දැන් එහෙම එකක් නැහැ. දැන් ඉන්නේ ජනාධිපති. ඒ ජනාධිපතිත් ඇයිනේ. පාර්ලිමේන්තුවත් අසාර්ථක වුණොත් රටේ කිසිදු පාලනයක් නැතිව මේ තියෙන ටිකවත් නැති තැනකට යන්න ඉඩකම තියෙනවා. ඒ නිසා තමයි බොහෝ විද්වත් සංවිධාන විවිධ පාර්ශ්ව මේ අතුරු පාලනයක් හදලා කෙටි කාලයක් තුල මේක සමනය කරගෙන ඊට පස්සේ මැතිවරණයකට යන්නයි කියන කාරණයට සමහරු ගිහිල්ලා තින්නේ. හැබැයි සමහර දේශපාලන පක්ෂෝ නැහැ. මේ ජනාධිපති කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මේක මැතිවරණයකට යනවා.
මැතිවරණයකට යනකොට මැතිවරණ කොමිසමත් ඒකට සූදානම් වෙන්න ඕනේ. අපි දන්නවා කොවිඩ් දානම නිසා මැතිවරණේ මාස 4කින් 5කින් කල් ගියා. ඊළඟට දැන් ඒ සදා බිලියන 15 කතර මුදලක් නේදම්. රටේ අර්බුදකාරී තත්ත්වයක මැතිවරණයකට ගියා. නියමිත කාලෙ නෙවෙයි ඊට පෙර ආතුවනේ. එහෙම යනකොට විවිධ දේශපාලන පක්ෂ අරගල ගැටීම් මේ කරා යන්න ඊට තමයි බොහෝ වැඩි. ඉතින් ඒක තමයි මේ තියෙන තත්ත්වය තියෙන්නේ. ඉතින් ඕන කෙනෙකුට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒතර පළවෙනි ඉල්ලීම තියෙන දුෂ්කරතාවයේ නිසා තමයි අතුරු තැනකට ගිහිල්ලා තියෙන ජනාධිපතිගේ බලතල. විශේෂ වෙන සංශෝධන අර අඩු කරලා අර අතුරු පාලනයට බලතල වැඩි කරලා දෙන එක එයාට මේක සමනය වෙනකම් පාලනය කරනවා. දෙවෙනි ඉල්ලීම තියෙන ගගමතුළු රජිනි ඉල්ලාස්සී. දැන් ඒක මම හිතනවා බොහෝ දුරට ඊළඟ දින කිහිප තුළ වෙන්න ඕනේ. එසේ නොවුනොත් මේ අර්බුදේ මෙතනින් එහාට යයි. දෙවෙනි ඒක කරන්න පුළුවන් දෙයක් වැඩි කාල වේලාවක් ගන්න නැතුව අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය මන්ත්‍රීවරු, සංස්ථා සභාපති මේ ඔක්කොම ඉවත් වෙලා අලුත්ම කණ්ඩායමක් එන්න පුළුවන්. එතකොට අලුත් මුහුණුවරක්. ඒතොර සිස්ටම් චේන්ජ් එකකටත් ලේසි. ඊළඟ කාර්යය තමයි සීමිත කැබිනට්. එනේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය මේ වගේ ක්ෂේත්‍ර මූලික කරගෙන මගේ නම් මතේ 20කින් පුළුවන් මේක කරන්න. මෙතන 25ට උනත් යන්න පුළුවන් සීමිත අමාත්‍ය මණ්ඩලය. හැබැයි මේ අමාත්‍යවරු පත් කිරීමේදී මතක තියාගන්න මම දැක්කා වෛද්‍ය සංගමයේ කියලා තිනවා නඩු ඇසීමට නියමිතව තිබෙන නඩු පාගයට අහලා දෙන කිසි කෙනෙකුට අමතකම් දෙන්න එපා කියලා ඒගොල්ලෝ ඉල්ලීමක් කළා. මම 100ට 100ක් එක්ක. ඒ වගේම මගේ මතය තමයි න්‍යායික ජීව දත්තයක් ගන්න. කොහොමද දේශපාලන දාවේ අධ්‍යාපන සුසුකම් මොනවාද වෘත්ති සුසුකම් මොනවාද මේ පිළිබඳව අවබෝධයක් ඇති වෙපෑ මේ විෂය බාරගෙන. අනිවාර්යයෙන් මොකද රටක පාලනය බාර දෙන ප්‍රදේශ පාලනය කර බාර දෙන ඒක පුදුමද පාලනය කිරීමේ හැකියාවක් තියෙනද? ඔව් ජපානය වගේ රටක අමති මණ්ඩලයට ඉන්න නම් අවුරුදු 5ක විධායක පළපුරුද්දක් තියෙනවා උපාධියක් තියෙනවා. අපේ රටේ එහෙම නැහැ. ඒකයි මේ හේතුව. ඊළඟ කාරණයක් තමයි තුන සීමිත කැබිනට්. හැකි ඉක්මනින් දුරේ විධායක බලතල කප්පාදු. දැන් ඒකට අපි බාර දෙලා තියෙන විශේෂ සංශෝධන විධායක දුරේ බලතල 19 මට්ටමට සහ සංශෝධනය කරා ගෙනේ. ඊළඟ එක තමයි ඒ කියන්නේ 19 ප්ලස් වෙන්න පුළුවන්. ශ්‍රේණික අර්බුද කළමනා කරන මේ රටේ තියෙන ආර්ථික සෞඛ්‍ය බෙහෙත් එකට විදේශ නිමේ මේකට විද්වත් මණ්ඩලින් සමන්විත උපදේශක මණ්ඩලයක් එක්ක මේක කටයුතු කරන්නයි කියන්නේ. ඒක 100ට 200ක් පිළිගන්න ඕනේ. මම මුලින්ම කිව්වේ ඒකනේ උපදේශකෝ ඇමරිකාවේ ජනාධිපති රටක් තියෙනවා. ලෝකේ ඕනම තැනක ඉන්නවා. හැබැයි මේ රටේ මුදල් අමාත්‍යංශය මෙහෙවනවා. ඉතින් මේ මන්දම ගන්න බැංකු ට්‍රාන්ස්ලේෂන් එකක් කරගන්නම් දන්නේ බැංකු ට්‍රාන්ස්ලේෂන් සර් බැංකු සසඳු ඉතින් මම ඔබ බැංකුවෙන් දෙද්දිත් කළා මම නීති විද්‍යාලයේ අවසාන භාගෙත් ධනකාම කරන ප්‍රශ්නක් ඇත්තේ මේක මම වැඩිම ලකුණු ගත්තා ඒ මගේ ඒ 983 අතර අද කල් මම හිතන්නේ එහෙම එකක්වත් හරදරවත් දන්න කයිටියක් දන්නේ නැහැ තමන්ගේ ජංගම කිලිනුවත් සසඳුමක් කරගන්න පුළුවන්ද කියලා මම දන්නේ මේ වගකීම් බාරව ඉන්න නැහැ ඊළඟ සමාජ ආරක්ෂක දලක් අධ්‍යාපන ඇමතිතුමනි අවුරුදු 4ක් එක දිගට හැම අවුරුද්දකටම දෙවතාවක් යන විධායක සභිකේ කැට්ට පරිසරයට යුනෙස්කෝ සම්මතයි. මහ සමුළු දෙපාරක් අමතලා තියෙනවා. නිව්යෝක් වල ප්‍රධාන සමුළු අපතන වෙන්නේ නැහැ රාජ්‍ය නායකින්ට හැර. ඒතර ඊට එහෙන් තියෙන ඒවා පැන ඩිස්කෂන් මේ ඔක්කොට ඉඳලා තියෙනවා. තිරසර සංවර්ධන ඉලක්ක 17 නිර්මාණය කිරීමේ 13 14 වෙනි වර්ෂන මම වැඩමුළු තුනකට සම්පත්දායකට සම්බන්ධ වෙනවා. දැන් සමහරකින් යවුවත් එවතුන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක කීයද කියලා දන්නේ නැහැ 17ක් තියෙනවා පළවෙනි පටන් ගන්න දුප්පත්කම තුලන් කිරීම කියන්නේ අධ්‍යාපනයේ 4 මට ඒක කියාගෙන යන්න පුළුවන් මම කිව්වේ ඒකයි ඒතර ජාත්‍යන්තර සම්මුතාවේ කොහොමද මේ ලෝකයේ සිද්ධ වෙලා තින්නේ ඊළඟට කමියුනිකේෂන් එකක් තියෙන්න බෑ අපිට පුළුවන්කමක් තියෙන්නේ පරිවර්තකෙක් නැතුව ඕනෙම රාජ්‍ය තාන්ත්‍රිකෙක් එක්ක අපේ අදහස කියන්න එයාගේ අදහස ගන්න මේක මේ ඕනෙම සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව දන්න දේශපාලනයට කරන්න පුළුවන් එතනට එතෙන්දි මෙන්න මේ සියලු සහයෝගය අරගෙන මේ ජනතාව වැටීම දැනි ක්‍රමානුකූලව උඩට ගන්න ඕනේ විදේශ නීති ප්‍රශ්න විසඳ ගන්න අතර ඊළඟට වත්කම් විමර්ශන මේක කියනවා රාජපක්ෂ පොලිස් රෙජිමයක් ඒක කිසිම ප්‍රශ්නයක් දැන් මම පාර්ලිමේන්තුවේ 2020 වර්ෂයේ ගම්පහින් මේ වුණ අවුරුදු 22ක් එතකොට මේ අවුරුදු මාර්තු 31ට හැර 2022 2021 මාර්තු 31 දක්වා මම 21ක් වත්කම් බැරකම් ප්‍රකාශය ඒ ආයතන වලට බාර දීලා තියෙනවා
ඇමතිවරයෙක් නම් ඒක අපකාරයට දෙන්න ඕනේ. මන්ත්‍රීවරයෙක් නම් කතානායකට දෙන්න ඕනේ. ඡන්දෙ ඉල්ලනකොට අපි මැතිවරණ කොමසාරිස් දෙන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට ඒක තොරතුරු දැනගැනීම පණිවිඩයක් ගන්න පුළුවන්. නමුත් කවුරු හරි කින්නම් ඒව පදනම් කරා විගණන විමර්ශනය කරන්න නැහැ කියලා. ඒක විගණනය පිළිබඳව තියෙන යම් යම් නීති තාමත් තියෙන ඒක පොඩ්ඩක් සංශෝධනය කරගෙන අපිට බලන්න විගණකාධිපතිට බලේ පවරන්න. හරි දැන් තියෙන අයගේව වහාම යුනිට් එකක් හදලා විමර්ශනය කරන්න. ඊට පස්සේ නායකයගේ වාර්ෂිකව දෙන වත්කම් බැරකම් ප්‍රකාශයේ විගණනයක් කළා විගණනයෙන් සර්ටිෆයි කරා. දැන් රාජ්‍ය ආයතන වල වාර්ෂික ගිණුම් වාර්තා විගණකාධිපති විසින් විමර්ශනය කළා සර්ටිෆයි කරා. විගණන විමසුම් තියෙනවා ඒව තමයි අපි කෝප් එකටයි කෝප් එකටයි යන්නේ පාර්ලිමේන්තුවට. ඒ වගේ වැඩක් මෙතන කරන්න පුළුවන්කම තියෙනවා. නීතියක් දාන්න පුළුවන් වෙන්නේ ඒකෙන් වංචාවක් කළා අසුනොත් මන්ත්‍රී දුරේ ඉස්සනවා. එතකොට ඔය එකකටවත් කවුරුත් යන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දැන් මම 1977 ලංකා බැංකුවට බැඳුණා. දැන් මේ ඔබ ඉන්න මේ ගෙදර දැන් මේක සුවිසල් මන්දිරයද? මේ කාමර තුනක් එක්ක සමහරව මෙතන ඉස්සරහට එන්න මේ ඇමතිවරේ පිටු බැඳගෙන ගෙදරක්ද කියන ප්‍රශ්නේ එහාට මෙහාට යනවා. මම මේක ලංකා බැංකුවේ ඉන්නකොට ලංකා බැංකුවේ සේවකයෙක් හැටියට ලංකා බැංකුවේ නාය aran 83 83 මේකේ හැදුවා. හරි. එතකොට මම තාම ගෙදර ඉන්නේ. මට වෙන කිසිවක් කමන්නේ. මම නීතිඥ වෘත්තියට අහන් පස්සේ මම අවුරුදු දෙකම ආරනකොට මම පළවෙනි වාහනේ ගත්තා. රුපියල් 67000 ඒ කාලේ ගියේ ස්ලාන්සෙල් ලයිට්. ඒ කාලේ මම උසාවි ගිහින් ඔප්පු දීලා උදල් නම් කරලා අපේ ගෙන් ගත්තා. මම දේශපාලට ඇවිල්ලත් නැහැ. ඒතර එහෙම තමයි අපි හිතියේ. හැබැයි සමහරු ඉන්නවා සාමාන්‍ය පෙළ සමතුත් නැහැ. රස්සාවක් කළත් ව්‍යාපාරයක් කළත් නැහැ දේශපාලට ආවන් පස්සේ නේද? කෝටි ගණන් කෝටි ගණන් වල නිවාස හදලා දැන් නඩුත් තියෙන උසාවි. මම දන්නවා. වත්කම් බැරකම් ප්‍රකාශ ඇස ඩෙක්ලරේෂන් එක යවන්න ඕනේ. ඒකෙත් තියෙන ප්‍රශ්න ගැන නම් තේරුම් මම දෙන්නේ වෙන්නේ. ඒක ඊටම වැදගත් වෙන ඒකට කිසිම ගැටලුවක් නැහැ. මම නම් ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි වත්කම් බරකම් ප්‍රකාශ සියලුම මහජනින් විතරක් නෙවෙයි මේ දුරේ අවශ්‍ය කරන්න පුළුවන්. ඒකේ බොරු කියලා තිබ්බා. දැන් ඇමරිකාව වගේ රටවල කොච්චර ධනවත් වුණා. මේ නීති හරියට තියෙනවා. උදාහරණ සුද්ධිකරණය, ටැක්ස් වේට් කරපු ඒවා ඒව අහුනොත් ඉරදන්නුම තියෙනවා. ආයෙත් එකක්. අපි එතනට එන්න ඕනේ. නීතිය හා සාධාරණ නීති මේ කියන්නේ නීති ආධිපත්‍ය රූල් ඔෆ් ලෝ මම නීතිඥයෙක්ට හොඳට දන්නවා දැනුත් මම උසාවි යනවා දැන් මාස ගණනාවක් තිස්සේ යනවා මගේ තව හවුල් කාර්යාලයක් තියෙනවා මම හැමදාම දිරි උසාවි කරනවා ඒ නඩු ටික කරනවා ගෙදර එනවා නැත්නම් දෙද්දි මම රැට නඩු පිළිබඳව සබ්මිෂන් තියෙනවා ඔක්කොම කියවනවා නීති ආධිපත්‍ය කියන්නේ දැන් අපරාධ නඩු ඉල්ලාස් කරගෙන මම මගේ ප්‍රැක්ටිස් එක පටන් ගත්තේ කොළඹ මහ අධිකරණය ඒ නිසා මම හොඳට දන්නවා අපරාධ නඩු පිළිබඳව ඇත්ත වශයෙන්ම නීතිපතිද බාධ්මේතු බැලු බැලමට පේන නඩුවක් නැත්තම් සාක්ෂි ප්‍රනවන් නැත්තම් නඩු දාන්නේ නැහැ. එහෙම දාපු නඩු කීයක් අස් කරන් තියෙනවා. මම නම් ඒකට එකඟ නැහැ. ඇත්තටම මට අවස්ථාවක් ආවොත් ඒවා ඉල්ලාස් කරගත්ත ඒවා ඊළඟ සති දෙක තුන ඇතුළත නැවත නඩු දාන්න. මම පුද්ගලිකව දන්නවා. ඒ නිසා ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් උදාහරණ දෙන්න ඕනේ. දැන් ජනාධිපතිවරයාට බලය තියෙනවා අංක ව්‍යවස්ථාවේ 35 වදන්ති යටතේ. ජනාධිපති සමාව දෙන්න. මේ රටේ ඈත ඉතිහාසය නේ ඇහුනේ නැහැ. දසරයි ගියාට අතන මෙතන ගෝනල සුන්ත සමාව දෙන්න. හැබැයි පහුගිය කාලය තුල මිනිමරුන්ට වරදකරුවෙක් ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා අග්‍රවන සුත්තුමත් එක්ක දුන්න නඩු තියෙන තීත්‍ය මෙයාට සමාව දෙන්න. අපි මොකද්ද රටට දෙන ආදර්ශ? ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ යෝජනාවක් තියෙනවා ආර්ථික ව්‍යවස්ථාවේ මෙන්න මේ කොටසට අපි අනිවාර්යෙන් සංශෝධනයක් ගේන්න පුළුවන්. ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තුනෙන් දෙකක් අවශ්‍ය වෙන එකක් නෑ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් විතරයි. ඒවා යම් කොන්දේසි වලට යටත් කරන්න. දැන් මෙහෙමනේ මේ ජනාධිපති සමාව දෙන්න පුළුවන්කම ඇති කරලා තින්නේ අහිංසකේ. ඉනසන් කියනවනේ. දැන් අපේ ආර්ථික ව්‍යවස්ථාව තියෙනවා නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය. හැබැයි අද ඒක නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඒ ඒ ඒකෙන් පෙන්නන්නේ විත්තිකාරයෙකුට තියෙන අත්දැක බලගෙන බලන්නේ. පැමිණිල්ලට ගැන ඔප්පු කරන්නේ. ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. විතිරේකයන් ඒ හැර කරන හැබැයි එහෙම තියෙන අපරාධ නඩු වලින් 60%ක් නිදහස. සාක්ෂි පරස්පර වීම, සාක්ෂි පරවන නියම, තාක්ෂණ හේතු මේවා නිසා නිදහ එහෙම වෙන තරක. වැරදිකාරයෙක් වෙච්ච කෙනෙක්ව නිදහස කරන්න මේ බලය ජනාධිපතිට දීලා තින්නේ අහිංසකේ වර්ගද අහිංසකෙක් නම් ලේසියෙන් වැරදි කර වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ. ඒක මම පැහැදිලිව කියනවා. මහේස්වත් උසාවි වැරදිකාරයෙක් නම් මහත්කම. ඒකෙන් වුණත් අභියාචක. ඒකෙන් වුණත් ශ්‍රේෂ්ඨාධිකරණ. ශ්‍රේෂ්ඨාධිකරණ නම් අපේ රටේ දඬන සංග්‍රහය පළඳින 1980 ජනවාරි 1 වෙනිදා අපරාධ නීති මූලික නීති.
මම දන්න ඉතිහාසය තුල නඩු තීන්දුවකවත් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ කවදාවත් අහිංසකේ වැඩකරු බවට නැවත තහවුරු කළා කියන්නේ. ඉතින් එවැනි අවස්ථා අපේ රටින් දකින්න තිබෙන මේ වටේදී සමහර මාධ්‍යත් වගේ කියන්නේ ජනතාව අතරට ගෙනිහිල්ලා මතයක් හදන්න යනවා මේ නිවැරදිකාරයෙක් කියලා. ওই නඩු තීන්දුවක හොදට කියවලා තියෙනවා. මොකද අපිට අපරාධ නීති නිසා මේ මේ කියන්නේ ඒක. තරුණ නීතිඥයෝ ඔක්කොම මහමගට බැහැලා තින්නේ කොහෙද මේ රටේ ඉන්නේ කියන්නේ. මිනිසු නීතියේ බය නැහැ. ඒක නිසා නීති හා සාධාරණත්වයෙන් තාම වැඩගත් අවශ්‍ය සංශෝධන ගේන්නත් පුළුවන්. මම නම් ඔක එච්චර කල් දෙන්නේ ඔය වැඩේ කරන්නේ. ඕකේ ඉන්න අය නිසා මම දන්නවා. නීති ඉදිරි වගවීම accountability අසුන්දම් වීම තාම සොයනකත් මිනිස් ඝාතන වරුදු ගණන් ගත වෙලා කවුද මැරුවේ දැන් සහරන් ප්‍රහාර විවිධ මත මේක තුල දිවෙනවා විමර්ශනයේ පිළිබඳව බරපතල කරුණු ඉදිරිපත් කරන මේ 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 භූමිය තුල ගොල්ෆේස් ඉතින් ඒක නිසා මේවට සාධාරණයක් සිදු වෙන්න ඕනේ මම 1985 න් තමයි නීති නියුක්තියට ආවේ මම දෙවරු දීලා අවුරුදු 7ක් වෙනවා මේ 37 මම එක දිගට අවුරුදු 9ක් කොළඹ මහනිකරේ වැඩ කළා වරින් වර ආණ්ඩුවේ තනතුරුදර නිසා බෑ හැබැයි විපක්ෂයෙන් ගිය හැම වෙලාවකම මම නැවතු උසාවි එම් හැකියාවක් අපිට තියෙනවා අදත් මට දුන්න ප්‍රධාන පෙළේ අපරාධ නඩුව මට තනියම නඩුව කරගන්න පුළුවන් ඒ ප්‍රැක්ටිස් එක අපිට ඒක නිසා මම අනිවාර්යයෙන්ම ඒකට එකඟ වෙනව විතරක් නෙවෙයි මම අලුත් නීතිත් ගේනවා ආණ්ඩුවේ ස්ථාව අපි දාන්නුනේ ජුඩිෂල් රිවීව් එක අද දවසේදී අප වෙනුවෙන් කාලේ වෙන් කරාට සහ තමන් නිහතමානී ආකාරයෙන් අපගේ ආරාධනාව පිළිගත්තාට නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද මහතාට අපගේ channel එක වෙනුවෙන් ෆර්නන්ඩස් ලෝ YouTube channel එක වෙනුවෙන් මම බෙහෙවින් මිස්ටර් නේද ආරාධනා කරන හැම කෙනෙක්ම රැඳී ඉන්න කියලා ෆර්නන්ඩස් ලෝ YouTube එක හරහා මෙවැනිම වූ වීඩියෝ සමග රටට වැඩදායි සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන් දේවල් එක්ක අපි ඔබ හැමෝටම එතෙක් ඔබට සුබ දවසක් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි